අයිබෝන් ඩයිමන් ප්ලාන්ස් එක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ තවත් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් ගැන. ගෝල්ඩන් ෆොටෝස් ගැන. ඉතින් ඔබ දන්නවා ගෝල්ඩන් ෆොටෝස් කියන්නේ මේ දවස්වල ඉතාම ප්‍රසිද්ධ ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. සාමාන්‍යයෙන් සමාජයේ විශ්වාසයක් තියෙනවා මේ ගෝල්ඩන් ෆොටෝස් අපි නිවසේ හරි තමන්ගේ ඔෆිස් එකේ හරි තිබ්බහම වාසනාව ගේනවා කියලා. ඒ වගේම අපේ අතමිට සරු කරනවා කියලත් විශ්වාසයක් තියෙනවා. කෙසේ වෙතත් ඊට වඩා වැදගත්කමක් තමා මේ ශාකයේ මම කලිනුත් කිව්වා අපේ නිවස තුළ තියෙන විෂ වායුන් වර්ග විශාල ප්‍රමාණයක් උරා ගන්නවා. උදාහරණ විදිහට දහනයෙන් පිටවෙන බෙන්සීන්, ටොලුවින් සහ එක්සිලීන්, ෆෝමේල්ඩිහයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඒ වගේම නයිට්‍රජන් ඔක්සයිඩ් උරා ගැනීමට සමත් වෙනවා මේ ගෝල්ඩන් ෆොටෝස්. ඉතින් ඒ නිසා නිවසක් තුළ අනිවාර්යයෙන්ම තියන්න ඕනේ පැලැටියක් විදිහට මේ ගෝල්ඩන් ෆොටෝස් හඳුන්වන්න පුළුවන්. ඉතින් එදා මම සෙන්සවේරියා ගැන කතා කරද්දී කිව්වා සෙන්සවේරියා නම් නිවසේ ඕනම තැනක තියන්න පුළුවන් කියලා. ඉතින් ගෝල්ඩන් ෆොටෝස් තියන්න පුළුවන්. හැබැයි මේක වෙනසක් තියෙනවා. මෙයා රාත්‍රී කාලයේ කෘපා සංශ්ලේෂණය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ශාකය තනිවම අපිට නිවස තුළ තියන්න බෑ. ඉතින් මෙයත් එක්ක සෙන්සවේරියා, ඊට පස්සේ කැක්ටස්, අපි පතක් කියන්නේ කැක්ටස්, ඒ වගේම කෝමාරිකා, ඊට පස්සේ ඕකිඩ්ස් වර්ග වගේ රාත්‍රී කාලයේ ප්‍රභා සංශ්ලේෂණය කරන ශාකත් එක්ක තැබීම සුදුසුයි. ඉතින් එහෙම කරොත් අපේ නිවස තුළ අර රාත්‍රී කාලයේදී මේ සාමාන්‍ය ගෝල්ඩන් ෆොටෝස් කරන්නේ ශ්වසනය කරන එක විතරනේ. ඉතින් අපි වගේම ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඉතින් මේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වල සමතුලිතතාවය පවත්වාගෙන යන්න අර වගේ ශාකත් එක්ක මෙයව තියන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. එහෙම නොත් ඔබට නිවන කාමරේ වුණත් මේ ශාකයේ තියාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි බලමු මේ ගෝල්ඩන් ෆොටෝස් කියන්නේ සාමාන්‍යයෙන් වැලක් විදිහට මේ වර්ධනය වෙන ශාකයක්නේ. ඉතින් මෙයාව වර්ධනය වෙන්න අපිට අනිවාර්යයෙන්ම ආධාරකයක් ලබා දෙන්න වෙනවා. ඒ නිසා අද මම කියලා දෙනවා කොහොමද මේකට ලස්සන ආධාරකයක් හදාගන්නේ කියලා. ඉතින් එහෙනම් අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ සඳහා ඔබට අවශ්‍ය වෙනවා මෙන්න මේ ආකාරයේ ගෝණි කැබැල්ල. ඊළඟට ඔයාලට මේ වගේ එස්ලෝන් බට කැබැල්ලකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ බට කැබැල්ලේ ඩයමීටර් එක ඔයගොල්ලොන්ට තීරණය කරන්න පුළුවන්. ඔයගොල්ලෝට කොයිතරම් මේකේ මහතක් අවශ්‍ය වෙනවද කියන එක මත මේකේ විශාලත්වය තීරණය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කැබැල්ල නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම මේ අහක දාන එස්ලෝන් බට කැබැල්ලක් ගත්තේ. ඉතින් මේක මට හිතුණා අර මේ හිටව ගන්න මේ ලේසි වෙන නිසා මේ කැබැල්ල මම අයින් කරේ නැහැ. ඉතින් මේක ඔයාලට අත්‍යවශ්‍ය කොටසක් නෙවෙයි. මුලින්ම ඔයාලා මේ පැලේ හිටව ගන්න මේ පොට් එකේ උස මේ විදිහට මැනගන්න. ඊට පස්සේ ඔබට මේ ගෝණි කැබැල්ලේ මේ දිග පැති දෙක මේ ආකාරයෙන් පොඩක් අඟල් තුනක් විතර වෙනකන් නමා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ බට කැල්ල තියලා එක පොඩක් විතර මේ විදිහට නමා ගන්න. දැන් ඔබට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහ පොල්ලෙඩි කැබලි. ඉතමත් කුඩා පොල්ලෙඩි කැබලි ගන්න. ඉතින් මම මේකට තව මේ මොනවාද කොහොමදුත් මිශ්‍ර කරනවා. ඉතින් මේ පොල්ලෙඩි කැබලි විතරක් වුණාද ඔයගොල්ලන්ට යොදා ගන්න පුළුවන්. ඉතින් මට තියෙන ප්‍රමාණය මදි හින්දා මම මේ කොහොමදුත් මේකට එකතු කරනවා. මේ ආකාරයෙන් මේ දෙකේ මිශ්‍රණය එකතු කරගෙන
හොඳයි. දැන් අපිට පුළුවන් මේ ට්වයින් නූල් හරි එහෙම නැත්නම් ගෝණි නූල් හරි භාවිත කරලා මේක ඔතා ගන්න. ඉන්පසුව මේ ගෝල්ඩන් ෆොටෝස් පැල සිටුවා ගන්න අවශ්‍ය වෙන මාධ්‍ය තමයි වැලි 135යි කොහොඹත් 135යි ඒ වගේම කොම්පෝස්ට් 130යි. හොඳයි දැන් අපිට පුළුවන් ඔයාලා මේ ගෝල්ඩන් ෆොටෝස් එක හිටවන භාජනයේ මේක සවි කර ගන්න. හොඳයි දැන් අපිට පුළුවන් මේ කටුලට ගල් කඩලා මේක තමයි සවි කරගන්න. දැන් ඔබ සකසාගත්ත මේ පාංශු මාධ්‍ය මේට එකතු කරන්න. ඔබට පුළුවන් මේකට මේ ආකාරයෙන් සිටුවා ගන්න. මේ විදිහට හදාගත් ආධාරකය ඔබට මේ ගෝල්ඩන් ෆොටෝස් වලට වගේම මොන්ස්ටෙරා වගේ වැල් වලට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ මම හදාගෙන තියෙන මේ සිංගෝනියම් වලට අර වගේ එස්ලොන් බටය භාවිත කරලා කොහුලණු බටය වටේ ඔතා ගැනීමක් සිදු කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඔයාලට මේ කුඩා වැල් යවන්න ආධාරකයක් හදාගන්න පුළුවන්.
ඉතින් ඇත්තටම මේ ගෝල්ඩන් ෆොටෝස් මේ වීඩියෝ එක සහ සෙන්සවේරියා වීඩියෝ එක මෙච්චරක්මට මම කරන්න හිතුවේ ඇත්තටම අපේ ප්‍රේක්ෂකයෙකුගේ ඉල්ලීමක් මත. ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි. ඉතින් ඔබ තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් Diamond Plants කියන මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න. ඉතින් ඉදිරියටත් මේ වගේ videos බලන්න කැමති නම් bell icon එකත් click කරන්න. ඉතින් එහෙමනම් නැවතත් මෙවැනිම අලුත් video එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.